සංසාරණේ කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. මං මෙන්න මේ වගේ කාරණාවක් කියන්න. උපුලි ආයම ගෙදරාව නිසා අමඬට කේන්ති ගිහින් උපුලිට පහර දෙන්න ගිහින් සිදුවෙන දෙයක් ගැනයි මට අද වීඩියෝ එකෙන් මතක් කරන්න තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියට අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්නට ඉඩකඩක් තිබෙන බව මේ මොහොතේදී කතා කරන්නට පුළුවන් හැකියාවක් තිබෙන බව කතා කරන්නට ඕනේ. ඔයා දන්නව නේද? පහුගිය කාලේ අපි කවුරුත් හිතපු නැති විදියට උපුලි අතුරුදහන් වුණා. ඒ වගේම උපුලි මැරෙයි කියලා තමයි අමන්ඩුණත් හිතුවේ. අමන්ඩා කිව්වේ උපුලි තව වැඩි දවසක් නැහැ කියලා. ඉතින් කොහොම වුණත් උපුලගේ දරුවට කරවල වාඩියකට දානවා කියන කාරණය කිව්වට පස්සේ උපුල්ට ලොකු බයක් තමන්ගේ දරුවා ගැන ඇති වුණා. ඉතින් වාසනාවකට උපුල්ට උපුලගේ ජීවිතේ බේර ගන්නත් පුළුවන් හැකියාවක් ලැබුණ බව මේ මොහොතේදී අපිට පෙන්වා දෙන්න පුළුවන්. කොහොම වුණත් ඉදිරියට අපි මේ වගේ දෙයක් ගැන ආත් එක්ක කතා කරන්නට ඉඩකඩක් තිබෙන බව මේ වෙලාවේදී කතා කරන්න සූදානමක් ඇති කර ගන්නවා කියලයි මම මේ මොහොතේදී කතා කරන්නේ. කොහොම වුණත් ඉදිරියට අපි මේ වගේ දෙයක් ගැන කතා කරන්නට ඉඩකඩක් හදා ගන්නවා. ඔයා දන්නව නේද? දැන් ඉතින් උපුලි හොරෙන් ඇවිල්ලා යන්න හැදුවත් ඇත්තටම ඇමන්ඩට මාට් වෙන්න ඉඩකඩක් තිබෙන බව මේ වෙලාවේදී කතා කරලා කියන්න ඕනේ. ඉතින් මේ විදියට මාට් වීමත් එක්ක මොන වගේ දෙයක්ද සිදුවන්නේ? අපි මේ වෙලාවේදී ඒ ගැන පෙන්වා දෙන්න කැමතියි. කොහොම වුණත් ඇත්තම කියනවා නම් උපුලි නැවත වතාවක් මේ ගෙදරට එන එක ගැන ඇමන්ඩට තියෙන කේන්තියක්නේ. ඒ නිසා ඇත්තටම කියනවා නම් ඇමන්ඩට පහර දීමක් සිදු කරන්න හිතේවි ඒ උපුලිට. ඉතින් මේ වෙලාවේදී ලීලාවට පස්සේ ලීලා ඇවිල්ලා වෙනදටවත් වඩා කේන්තියෙන් ඇත්තටම ඇමන්ඩව පැත්තකට දාලා ඔන්න ඔය උපුලිය බේරගන්න ආකාරය සහ තමන්ගේ දරුවට වෙච්ච කරදරේ තවත් ගෑන් ළමයෙකුට තමන් වෙන්න ඉඩකඩක් දෙන්නේ නැහැ කියන කාරණය මෙතනදී පෙන්වා දෙන්නට කටයුතු කරනවා. සහ ලීලා උපුලිය බේරගන්නවා. සහ ලීලා හැමතිස්සෙම වගේ ඇත්තම කියනවා නම් තමන්ගේ දරුවගේ ජීවිතයට කරපු දේ පවා මෙතනදී මතක් කරලා උපුල්ට එවැනි කරදරයක් වෙන තමන් ඉඩක් තබන්නේ කියන එක පෙන්වා දෙන්නට කටයුතු කරනවා කියන දේ තමයි මං අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්නට ඉංගියකින් දන්වන්නට සෝදානමක් ඇති කරගන්නේ කියලා මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට ලෑස්ති වෙනවා කියන එක මතක් කරනවා.